SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within nava sunlight sakura den dikukal pavatina sakura mal suwandin हाई बॉन वेक्वाने अददिरण मध्यान प्रधान पद विकाशे समगिन प्रथम पवदान युवकरानी पुआ शीर्ष पाठ कोविड मरण सीय इक्मवाय गतवु दिने वार्तावु सियलु मरण कोलंब नगर सीमावे वयस अवुरुदु 36 पुद्गलेकुत ए अतर कोविड वेलक्वीमट अटुलुगम जनतावे इदिरिपत् नोवीम गैन බලධාරීන් කනස්සල්ලෙන් මේ 26 ඊයේ දවසේ පුරා 750ක් වගේ තමයි PCR කරලා තියෙන්නේ. මේ මගහැරීම අපරාධ නීති යටතේ වගේම නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට හේතුවක් වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කල්යන ලකුණු. තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීමේ. ප්‍රබල අපරාධ කල්ලි සමාජක පට්ටලේ සමීර පණිපිටියේදී STF අත්අඩංගුවට ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරට COVID-19 මරණ 100 ඉක්මවා තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙරටින් COVID ආසාදිත මරණ 8ක් වාර්තා වීමත් සමගින්. ඊයේ දින සිදු වූ සියලු මරණ කොළඹ නගර සීමාව තුලින් වාර්තා වීම විශේෂත්වයක්. COVID-19 ආසාදනයෙන් තවත් පුද්ගලයන් 8 දිනක මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ රාත්‍රියේ තහවුරු කළා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් සියලු දෙනාම කොළඹ නගර සීමාවේ පදිංචි කරුවන් වන අතර 36 හැවිරිදි එක් පුද්ගලයෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවීකු බවයි. එමෙන්ම මිය ගිය පිරිස අතරින් 5 දෙනෙකුම සිය නිවෙස් තුලදී මිය ගොස් තිබුණා. කොළඹ 13 ප්‍රදේශයේ 87 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇති අතර මරණයට හේතු වී ඇත්තේ ආඝාතය COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. එමෙන්ම මරදාන ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද නිවසේදී මිය ගොස් ඇති අතර සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ COVID-19 සමග ඇති වූ හෘද ආබාධයක් මරණයට හේතු වී ඇති බවයි. මේ අතර කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙකුද සිය නිවසේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධ තත්වයක්. එමෙන්ම කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක් නිවසේදීම මිය ගොස් තිබෙනවා. ඇගේ මරණයට හේතු වී ඇත්තේ දියවැඩියාව නිදන්ගත වකුගඩු රෝගයක් සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙකුද නිවසේදීම මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහුගේ මරණයට හේතුව නිදන්ගත පෙනහළු රෝගයක් සහ ඇදුම සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාව බවයි. අතිගරු ජනාධිපතිතුමා විසිනුත් විශේෂයෙන්ම මේ නිවෙස්වල මිය යාම ලක්වා ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා අපිට පෙරේද දිනේදී කිව්වා. ඒ අනුව අපි උදකලාවට ලක් කළ තිබෙන ප්‍රදේශවලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කීප දෙනෙක්ම ජංගම ආකාරයෙන් ගමන් කරලා හැකිතාක් දුරට මුහුණ රෝහල් වෙත යොමු කිරීමට ඒත් එක්කම තමයි එක ජනාධිපතිතුමා විසින් ලබා දුන්න එක උපදෙසක් තමයි යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙක් හැටියට රෝහල වෙත ඉවත් කරගෙන යන අවස්ථාවේදී පරීක්ෂා කරන්න කියලා ඒ නිවසේ නිදන්ගත රෝග සහ ඒ වැනි තත්ත්වයන් යටතේ ඉන්න පුද්ගලයන් නිවෙස්වල ඉන්නවාද කියලා එසේ ඉන්නවනම් ඔවුන් වහාම රෝහල් ගත කිරීමට කටයුතු කරන්න මොකද ඔවුන්ට යම්කිසි ආකාරයක සම්බන්ධතාවක් තියෙනවා කොවිඩ් 19 හැදෙන්න මේ අතර කොළඹ 9 දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මහරගම අපේක්ෂා රෝහලේදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු වී ඇත්තේ පිළිකා රෝගය සමග උග්‍ර වූ COVID-19 නියුමෝනියාවයි. එමෙන්ම කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගයක් සමග COVID-19 උග්‍ර වීමයි. මෙතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි පුද්ගලෙක් බන්ධනාගාර රෝහලේදී මිය ගොස් තිබෙනවා. මරණයට හේතු වී ඇත්තේ COVID-19 ආසාදනය සමග උග්‍ර වූ වකුගඩු ආසාදනයක්.
मे समग मिराटी वार्तावन समस्त कोविड मरण संख्याव एकसिय हताक दक्वा इहलगिया मेतर ये दिने दी मिराटी आसादित्यान हारसी हेत्ते तुनाक हदुना गरुना इन वैडिम आसादित्यान गरन कोलबीन वार्तावु अतर इम संख्याव एकसिय दे सटाक एव पेरतिनेट वडा आसादित्यान एकसिय पहलवकिन अडुवीम विशेषत्वयक् वनवा गंपहिन ईये हदुनागत आसादित्यान गरन हेटतुनाक मेतर ये दिने दी रत्नपुरेन आसादित्यान तिस्पहक हदुनागेन तिबेनवा කලුතරින් මින් පෙර ආසාදිතයන් රැසක් වාර්තාවුවද ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයන් තිදෙනෙකු පමණයි කලුතර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් අපේ මේ වෙනකොට අවදානම තියෙන අටලුගම නිසා ඍජු ලෙස අවදානම ලක් වෙලා තියෙන ජනගහණය 20000ක් විතර වෙනවා ඒ 20000න් ඊයේ දවසේ 750ක් වගේ තමයි PCR කරලා තියෙන්නේ ඒතකොට සමස්ත ජනගහණයෙන් 4%ක් වගේ තමයි PCR කරලා තියෙන්නේ 206ක් වගේ සංඛ්‍යාවක් ඊයේ හවස වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ පරීක්ෂා කරපු පිරිසෙන් 128ක් පොසිටිව් වෙලා තියෙනවා මේ දත්ත මත හරි තීන්දු తీරන ගත්තොත් තමයි රටක් විදිහට අපිට ගොඩයාමක් ඉදිරි ගමනක් තියෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපි බලධාරීන් ඉල්ලන්නේ මේ තොරතුරු විශ්ලේෂණය කිරීම හරහා මේ මොහොතේදී බණ්ඩාරගම තියෙන තත්ත්වය හරියට ග්‍රහණය කරගන්න සමස්ත කලුතර දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත වීමේ අවදානම නැති කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඒකෙදි ජනතාවට ලොකු වගකීමක් එනවා ඒ වගකීම ජනතාවට මතක් කරන්න ඒ වගේම බලධාරීන් විදිහට හරි තීන්දුව తీරන ගන්න එහෙම වුණාම අපිට අර පොකුරු ඒ පොකුර තුල කළමනාකරණය කරමින් පොකුරු උපපොකුරු තවත් තැන්වලට ව්‍යාප්ත වීම වළක්ව ගන්න පුළුවන්කම ලැබෙනවා දැනට අපිට වාර්තා වෙන ආකාරය විශේෂයෙන්ම අටුළුගම ප්‍රදේශයේ ආශ්‍රිතව සමහර පිරිස් PCR පරීක්ෂණ වලට පෙනී නොසිටින බවට වාර්තා වෙලා තිබෙනවා කරුණා කරලා ඒ සඳහා යොමු වෙන්න එය මගහැරීම එක් පැත්තකින් ඔබට විරුද්ධව අපරාධ නීති යටතේ වගේම නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට හේතුවක් වෙනවා දෙවෙනි කාරණේ ඔබගේ නිවස එමන්දත රැදී සිටින ස්ථානය මුද්‍රා තැබීමට සිදු වෙනවා ඒ නිසා නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරන්නට එපා ඒ වගේම අපිට වාර්තා වී තිබෙනවා සමහර හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවට යම් සංවිධානාත්මක පුද්ගලයන් හතර දෙනෙක් විසින් සමාජ මාධ්‍ය ජාලාවලින් දැනු දෙන බවට මේ PCR පරීක්ෂණ වලට සහභාගී නොවන ලෙසට ඒ පුද්ගලයන් සොයා අපි විමර්ශන පවත්වනවා තවත් දිස්ත්‍රික්ක 10කින් ඊයේ දිනේදී ආසාදිතයන් 37ක් හඳුනාගෙන තිබෙනවා මෙතර ඊයේත් පදිංචිය තහවුරු කළ නොහැකි ආසාදිතයන් 197ක් හඳුනා ගන්නා ඒ සමග මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 22501ක් දක්වා ඉහළ යනවා इन दहसे दहस देसी विसी हायक पूर्ण सुवेल बायत यातर तवतुर टत रोहल कतव प्रतिकार लबन संख्याव हाय दहस से कसी है टाटाक लंका से पालम वारत हांदुन वादेन मैली पन विजी क्रेकर क्रांची वेजी समस्त गोलिय कोविड आसादितीन संख्याव मेवन बिट हायकोटि विसी लक्षेकट आसान्न वीति बेनवा वार्ता वियति गोलीय कोविड मरण संख्यावद 14 लक्ष 50 दहसकट आसन्नाय उत्सव समय आरंभ वीमत समग अमेरिकावे प्रांत किहिपेक कोविड आसादित्यान कैपी पेरण आयुरिन इहल गुस्तिबिनवा वसंगत व्याप्तिय तुल पेंसिल्वेनिया प्रांते इहलम दैनिक आसादित्यान पिरिस वार्ता वुने गतवो पैविसी हतरे दे कोविड व्याप्तिय पालने किरी में पेवराक लिस मरा वलदेमु मिंग मुगटियान मिलियन गणनकगे सिर्रु यली गोड़कन्ना लिस डेन्माके विपक्ष मंत्री वरु इल्ला सिटिनवा इम मुगटियान्किन कोटसाक दियनेम सदहा भावित करन वेवक कासान्ने वलदमायति बवात इतिर सत्व्यान पानीय जल मूलाश्रयकट नुदुरिन वलदमायति बवात विपक्षय पवसनवा इदिरेदी रटे सियलु पासल विवृत किरीमट नोहेकिवहोत् अपोस सामान्य पेल विभागे कल्दैवीमट सिदुवन बव अध्यापन अमात्य महाचार्य जुएल पीरिस महता पवसनवा अमात्यवरया मे बव सन्धान कले अद हयवेनि दिनटत् पवति अयवय कारक सभावस्था विवादेदी तरुण क्रीडा जल संपादन विदुलु बल अतुलु अमात्यांश किहिपेक व्यय शीर्ष अद विवादयट गणुना දැනට තිබෙන තත්ත්වය තමයි සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරලා තියෙනවා 20/21 ජනවාරි මාසයේ 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ. තව සතියක් දෙකක් තුල අපිට මේ පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තියෙනවා නම් අපිට තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ ඒ විභාගයේ කල් දැමීම. ඒ ගැන තාම තීරණයක් කරන්නේ නැහැ. සතියක් තුල අපි ඒ තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි. පාසල් ක්‍රීඩා දරුවන් වෙනුවෙන් පාසල් ක්‍රීඩා මේ වර්ෂයට හිමියේ ක්‍රීඩා පැවැත්වීම සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවාද කියලා දැනගන්න කැමති ගරු ඇමතුමනි. වෛද්‍ය විශේෂඥයන් මට පැහැදිලිව උපදෙස් දීලා තිබෙනවා පාසල් ආරම්භ කළාත් ඉතාමත් ඉක්මනින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි සමාජ දුරස්ථභාවයේ කිසිසේත් ක්‍රියාත්මක කරන්නට බෑ ක්‍රීඩා
आश्रित यहाँ रजे अभी हम्बंतो डिस्ट्रिक्ट के पालम विषयतक अपे सजी प्रेमदास मेहतुमा रंग हदन लगता समहार कट्टी के न सजी प्रेमदास में हदो पालन निशा में वो नतर कर लाएगी ना सजी प्रेमदास महत मैं आप विपक्ष नायक तुम्हा तीन दो रंती ने निवास संगोर अधिकारी ये तो कोटे देंगे तुम्हा महामार्ग या मती ने में तुम्हा के कार्य बारे दिव्य निवास आदा ये तुम्हा ही लगा रहती है ने पालन हदन एक वैद्य थी ने प्रतिपादन नेतुवा तमाई में पालन हदन दा पटंग रंदे बिलियन 40 नमया महामार्ग अमात्यांश वितरक नायक बनने दी बुना 9.5 बिलियन किट्टू रातीबा महामार्ग अमात्यांश पावर करते इडम वाले मुदाल के वाला दी बुनने इतने तमाई बैंकों रात्ती राती बुने आंडु ऐत्त खतांदरे सजीव प्रेमदास मैं तुम्हा निवास वितरक ने हदन डिस्ट्रिक्ट मेला तुम निवास अमत्य वाले उन आठ अंबांतो डिस्ट्रिक्ट के जनता वगे अवस्था वे सहमत्यक महिदिकरण तम है तुम्हा कैबिनेट टमाते वाले हैटी एट राज्य ने वो संपत्ति लगा महामार्ग प्रतिपादन मुदाल प्रतिपादन वचन मुदल आर्थिक अफगानिस्तान පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා එවැනි විට සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීම සඳහා තමන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ ද යන්න පිළිබඳව තමන්ට මතකයක් නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පවසනවා. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ හමුවේ ඊයේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. කෙසේ වෙතත් කොමිසමේ නිරීක්ෂණය වුණේ මෙම නිලධාරියා මීට පෙර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ ලබා දී ඇති ප්‍රකාශ සහ ඊයේ දින ලබා දුන් සාක්ෂිවල පරස්පරතා පවතින බවයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේ රැඳී සිටි දිනවල ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනය අතතිව සිටි වර්තමානයේදී හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාව කටයුතු කරන ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ අදාළ ගමනට හිටපු ජනාධිපතිවරයා සමග සහභාගී වූ පිරිස කවුරුන්ද යන්නයි. ජනාධිපතිතුමාගේ බිරිඳ පෞද්ගලික වෛද්‍යවරයා ප්‍රධාන ආරක්ෂක නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මම එම ගමනට සහභාගී වුණායයි සාක්ෂිකරු පැවසුවා. ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගී වුණේ නැද්දයි අතිරික සොලිසිටර් ජෙනරාල් වරිය පෙරලා විමසීමක් කළා. ජනාධිපතිවරයාගේ පුතා කලින් මෙහි ගිහින් ඉඳලා එහෙදී අපිත් සමග සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙදෙනාත් සහභාගී වුණා වගේ මතකයි යයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා. ඔබ දැන් කියනවා දරුවන් සහභාගී වුණා කියලා. නමුත් ඔබ මේ කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශ දෙද්දී හිටපු ජනාධිපතිවරයාගේ දරුවන් මේ ගමනට සහභාගී වුණා කියලා සඳහන් කරලා නැහැ නේද? යයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියා. නැහැ ස්වාමීනි, මට ඒ වෙද්දී මතකයක් තිබෙන්නේ නැහැ. මම ඊට පස්සේ කිහිප දිනකට කතා කරලායි හොයාගත්තේ. මට දරුවන් ගැනයි හෝටලේ ගැනයි ප්‍රකාශවලදී සටහන් කරන්න බැරි වුණ නිසා මම ඒ ගැන පස්සේ සොයා බැලුවා. යයි සාක්ෂිකරු සඳහන් කළා. 2019 අප්‍රේල් 18 වෙනිදා සිට 21 වෙනිදා දක්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවස හරහා සිංගප්පූරුවේ සිටි ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයට ඇමතුම් 43ක් ඇවිත් තිබෙනවා. ඔබ සතුව පැවති දුරකථනෙන් ඇමතුම් 7ක් අරගෙන තිබෙනවා පැජට් පාරේ පිහිටි නිල නිවසට. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා එතුමාගේ අවශ්‍යතාවලට ඔබ සතුව පැවති දුරකථනෙන් ඇමතුම් ගත්තා කියන එක නේද? රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසුවා. නැහැ, ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට පමණක් නෙවෙයි, අපේ අවශ්‍යතාවලට ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පෞලයාත් සම්බන්ධ වෙලා හිටපු නිසා එයාලට එන ඇමතුම් මේ දුරකථනයට එනවා යයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා. ඔබ ඔය කියන්නේ පෞලේ අනිත් අයට ඇමතුම් වෙන්නේත් ඒ අය ඇමතුම් ගන්නෙත් මේ දුරකථනෙන් කියලාද?
එයත් හිටපු ජනාධිපතිතුමා වගේ ජංගම දුරකථන භාවිත කළේ නැහැ කියලාද රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙරලා ප්‍රශ්න කළා. නැහැ එහෙම නෙමෙයි. එයයි ජංගම දුරකථන භාවිත කළා. ඒ වුණාට යම් යම් ඇමතුම් ආවා. යයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා පිළිතුරු දුන්නා. ඉකුත් වසරේ අප්‍රේල් 20 වෙනිදා සවස 6:10ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ආවාදයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය මෙහිදී විමසුවා. නැහැ එහෙම ඇමතුමක් ආවේ නැහැ. යයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා. එහිදී නැවතත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වූ දින ප්‍රහාරයට පෙර පෙරවරු 7:59ට පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ ද යන්නයි. දුරකත නැමතුමක් ආබවක් මේ වාර්තාවේ පෙන්නුම් කරනවා. නමුත් මට ඒ ගැන මතකයක් නැහැ. යයි සාක්ෂිකරු පිළිතුරු දුන්නා. මහත්මයා මේ ඇමතුම විනාඩි 2යි තත්පර ගණනක ඇමතුමක්. මතක නැති වෙන්න බැහැනේ. යයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය යලි ප්‍රශ්න කළා. ස්වාමීනි මේ ඇමතුම ඇවිත් දැන් අවුරුදු 1මාරකටත් කිට්ටුයි. ඒ නිසා මට ඒ ගැන මතකයක් නැහැ. යයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පිළිතුරු දුන්නා. ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්තව පවතින කොවිඩ් වසංගතය නිසා මේ වන විට මෙරට ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන් එලෙස බලපෑමට ලක්ව සිටින තවත් පිරිසක්. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ කැප්පෙටිපොළ බොරලන්ද ඇටම්පිටිය සහ බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ රසික ජනතාවගේ ජීවනෝපාය වන්නේ කැපුම් මල් වගාවයි. පවුල් 500කට අධික පිරිසක් මහා පරිමාණව සහ සුළු පරිමාණව කැපුම් මල් වගාවේ නිරත වනවා. ඒ අතර බහුලව සිදු කෙරෙන්නේ රෝස මල් වගාවයි. මෙලෙස වගා කරන මල් විවිධ උත්සව අවස්ථාවන් මෙන්ම අලංකරණ කටයුතු සඳහා අලවි කර ඔවුන් සිය ආදායම සරිකර ගනු ලබනවා. නමුත් වගාකරුවන් පවසන්නේ රට තුල පවතින කොවිඩ් වසංගතය නිසා මල් සඳහා ඇති ඉල්ලුමද පහළ වැටි ඇති බවයි. මාර්තු මාසයේ සිට අගෝස්තු දක්වා මල් අලවියක් තිබුණේම නැහැ. සැප්තැම්බර් මාසයේ අහරි ගියා කොරෝනා වසංගතය නැති වුණාට පස්සේ දැන් ආපහු එතනින් පස්සේ අද වෙනකන් මල් විකුණ ගන්න විදියක් නැහැ. මොවුන්ට මල් වගා කිරීම සඳහා විශාල පිරිවැයක්ද දැරීමට සිදුවනවා. එම නිසා සිය ව්‍යාපාරය පවත්වාගෙන යාමට යම් සහනයක් ලබා දෙන ලෙස මල් වගා කරුවන් ඉල්ලා සිටිනවා. මේවා ඉතින් කැපුවේ නැත්තම් ඊළඟට ලෙඩ රෝග හැදෙනවා. නඩත්තු කරේ නැත්තම් කොටුව විනාශ වෙලා යනවා. ඉතින් ඒක කරගන්න අපිට අමාරුයි. මගේ ළඟ 12 දිනක් වගේ වැඩ කරනවා. ඒගොල්ලන්ට පඩි නඩි ගෙවා ගන්න විදිහක් නැහැ. බැංකු ණය අරගෙන තමයි මේවා වගා කරලා තින්නේ. අපිට මොකක් හරි සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. संविधानात्मक अपराधकाली सामाजिक कुवन रुक्षान समीर नुहुत पट्टली समीर नमेत्ता विदेशराटक निष्पादित गिनियाव्याक समग पंडिपिटिय पर्णकोट्टाव पार प्रदेशेदी पोलिस विशेषकार बलकाये अतनांगोट पत्वति बिनवा පවතින COVID-19 තත්ත්වයේ හමුවේ අපහසුතාවයට පත්ව සිටින කලුතර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා වේලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්තුණා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ මාතෘභූමියට සෙත්පතා පුරා දින 21ක් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පැවැත්වෙන පිරිත් සජ්ජායනයේ 11 වන දිනටත් අද පැවැත්වෙනවා. මෙම පිරිත් සජ්ජායනා පුණ්‍යෝත්සවය පසුගිය 18 වනදා ආරම්භ වුණා. දින 21ක් පුරා අඛණ්ඩව මෙම පිරිත් සජ්ජායනය සිදු කෙරෙන අතර පිරිත් සජ්ජායනා කරනු ලබන්නේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අතිපූජනීය මහා සංඝරත්නය විසිනි. මෙතර ඊයේ පස්වරුවේ පිරිත් ශ්‍රවණය කිරීම සඳහා LOLC සමූහ ව්‍යාපාරයේ සභාපති ඉෂාර නානායක්කාර මහතාද එක්ව සිටියා. දින 21ක් පුරා පැවැත්වෙන පිරිත් දේශනාවේ බරපැන දායකත්වය LOLC සමූහ ව්‍යාපාරයේ විසින් දරනු ලබන අතර නිල මාධ්‍ය අනුග්‍රහකත්වය දක්වන්නේ දෙරණ මාධ්‍ය ජාලයයි. මාධ්‍ය හරපත් විකාශය නිමවටපත් වෙන සුබ දවසක්.